පිංහතුනි කාමේ වර්ධවා හැසිරීම කියන්නේ බලවත් විපාකයන් සකස් කර දෙන්නා වූ ධර්මයක්. වර්තමානයේ බලවත් ආකාරයෙන් කාමේ වර්ධවා හැසිරීම සිද්ධ වෙනවා. කාමේ වර්ධවා හැසිරීම සිද්ධ වෙන්නේ ඇයි? ආස්වාදයේ කෙටි භාවයට යට වෙනවා පිංහතුනි. කෙටි ආස්වාදය නිසා සකස් වෙන දීර්ඝ ආදීනවේ දකින්නේ නැහැ. කාමේ වර්ධවා හැසිරීමේ ආදීනවේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් කාමේ වර්ධවා හැසිරෙනවා නම් එයා ඊළඟ ජීවිතේ නපුංසක කෙනෙක් වෙලා උපදින්න පුළුවන් කියලා. ඒ වගේමයි පින්වතුනි ඔය ඌරා ඊරි වඳුරා වැඳිරි රිලවා රිලවි කියන සත්ත්ව කුලවල බලවත් ආකාරයෙන් උපත ලබන්නේ කාමේ වර්ධවා හැසිරුණා වූ මිනිස්යෝමයි. මේ රටේ සුන්දර කාන්තාවක් ජීවත් වුණා. ඇයට සුන්දර රූපයක් තිබුණා. ඒ රූපය ඇය දාස් ගානට මිල කළා පිංගතුනේ. මේ නෝනා හදිසි අනතුරකින් මැරෙනවා. ඒ නෝනා මැරිලා දැන් රිලා රංචුවක රිලවියක් පිංගතුනේ. අන්න බලන්න ආදීනවය. ආස්වාදේ කෙටි ආස්වාදයට යට වුණා. ඒ කෙටි ආස්වාදයට යට වෙලා ආස්වාදයේ ධර්මානුකූලව ගලප ගන්න බැරි නිසාම ඇය දැන් පිංගතුනේ තිරිසන් ලෝකේ උප්පත්තිය ලැබලා කල්ප ගානකින් ආයිමත් ගොඩේමක් නැහැ. ඒ නිසා නිරේතුරුව කාමේ වර්ධවා හැසිරීමේ බලවත් අනතුර දකින්න මේ කාමේ වර්ධවා හැසිරීමේ බලවත් අනතුර දකින්න කෙනා කවදාක්වත් පිංගතුනේ කෙටි ආස්වාදයකට යට වෙලා ඊළඟ ජීවිතයේ ඌරෙක් කීරියෙක් වඳුරෙක් වැඳිරියෙක් රිලවෙක් රිලවියක් වෙන්න කැමති වෙන්නේ නැහැ. එයා නිරේතුරුව දකිනවා බුදුරජාණන් වහන්සේ කුමක්ද කියලා තින්නේ සම්මා කම්මන්තයන්ට. බුදුරජාණන් වහන්සේ අපිට පූර්ණ නිදහස දීලා තියෙනවා පංච සීලේ ආරක්ෂාව තුල ඉඳිමින් තමන්ගේ නීතියානුකූල සාම්පුරුෂයා ස්වාමී දීන තුලින් කාම සම්පත් විඳින්න. ඒ නිසා සම්මා කම්මන්තයන් ශක්තිමත් කරගන්න කෙනා තමා තුලින් තමා අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. දැස් දෙක පියවෙන තුරාවට මගේ නීතියානුකූල සාමි පුරුෂයාගෙන් නීතියානුකූල සාමි දියණියගෙන් සතුටු වෙනවායි කියන අදිෂ්ඨානයට ආයෙනවා පිංගතුනි.